ආයුබෝවන් මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්න. අද අපේ YouTube channel එකෙන් කතා කරන්නේ ශ්‍රී ලංකන් එයාලයින්ස් කැබින් ක්‍රූ කෙනෙක් වෙන අවශ්‍ය සුසුකම් ගැන. ඉතින් අපි මේ මොනවද කියලා බලමු. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ශ්‍රී ලංකන් එයාලයින්ස් කැබින් ක්‍රූ වලට ගෑනු අයට මෙන්න පිරිමියාටද ආයුධම් කරන්න පුළුවන්. ඉතින් මම අද කතා කරන්න යන්නේ ගැහැණු කෙනෙක්ට ශ්‍රී ලංකන් එයාලයින්ස් කැබින් ක්‍රූ කෙනෙක් වෙන්න අවශ්‍ය සුසුකම් මොනවද කියලා. පිරිමි කෙනෙක්ට අවශ්‍ය සුසුකම් ගැන වෙනත් වීඩියෝ එකකින් ආලව දැනුවත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි බලමු එයාලයින්ස් කැබින් ක්‍රූ කෙනෙක් වෙන්න අවශ්‍ය මූලික සුසුකම් ටික. පළවෙනි සුසුකම ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුය. දෙවැනි සුසුකම අවිවාහක විය යුතුය. තුන්වැනි සුසුකම වයස අවුරුදු 18 25 අතර විය යුතුය. හතරවෙනි සුසුකම් උසාවම සෙන්ටිමීටර 157.5 විය යුතුය. පස්වෙනි සුසුකම් BMI එක සාමාන්‍ය විය යුතුය. හයවෙනි සුසුකම් ඔබට සිත් ගන්නා පෙනුමක් සහ මනා පිළිවෙලක් තිබිය යුතුය. හත්වෙනි සුසුකම් අධ්‍යාපන ශිෂ්ටාචාර සාමාන්‍ය පෙළ විභාගයේදී එකමද සාමාර්ථ 6ක් සහ ඉංග්‍රීසි විෂය සඳහා සාමාන්‍ය සාමාර්ථයක් තිබිය යුතුය. අටවැනි සුසුකම් ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේ හැකියාව තිබිය යුතුය. ඉතින් මේ සුසුකම් ටික තමයි ශ්‍රී ලංකන් කැබින් ක්‍රූ කෙනෙක් වෙන්න අවශ්‍ය මූලික සුසුකම්. ඉතින් කැබින් ක්‍රූ කෙනෙක් වෙන්න අවශ්‍ය පළවෙනි සුසුකම තමයි ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුය. දෙවැනි සුසුකම තමයි අවිවාහක විය යුතුය. ඔබ විවාහක නම් මේ සඳහා ඉදිරි කිරීමට හැකියාවක් නැත. තුන්වැනි සුසුකම් අවුරුදු 18 26 අතර විය යුතුය. ඔබල අවුරුදු 18 අඩු නම් නැත්නම් 30 අතර වැඩි නම් ඔයාලට ශ්‍රී ලංකන් එයාලයින්ස් කැබින් ක්‍රූ සඳහා ඉදිරි කිරීමට හැකියාවක් නැහැ. හතරවැනි සුසුකම උසාවම සෙන්ටිමීටර 157.5 විය යුතුය. ඒක අඩු නම් ඒ සඳහා නම් කන්වේදයක් හඳුන්වල දීලා තියෙනවා. ඒ තමයි 212 ටෙස්ට් එක. ඉතින් මේක ගැන වෙනත් වීඩියෝකින් ඔයාලව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ සුසුකම් BMI යද සාමාන්‍ය රීතිය. ඒ කියන්නේ ඔයාලට උසස් සැලෙන බරක් තියෙන ඕන. හයවෙනි සුසුකම් සිත් ගන්නාසලු කෙනුම හා මනා පිළිවෙල. ඒ කියන්නේ ඔයාලා ගොඩක් ලස්සන වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලට ලස්සන කෙනුම ගොඩක් ලස්සන. ඒ කියන්නේ ඔයගොල්ලෝ හිතන මෙන්න කිව්වම ගොඩක් සුදු වෙන්න. සුදු වෙන්නම ඕනේ. ලස්සන කෙනුම ප්‍රසන්න මොහොනක් සහ ඕගොල්ලෝ ගොඩක් පිළිවෙල දෙන්න ඕනේ. ඕගොල්ලෝ ගෞරවලා ගොඩක් පිළිසිදු කම තියෙන්න ඕනේ. ඕගොල්ලෝ කාරුණික බව කාරුණික වෙන්න ඕනේ. අන්න ඔය වගේ සුදුකම් තමයි සිත් ගන්නා දෙට කෙනම මනා පිළිවෙල තියෙන එකත් සුදුකමට අයත් වත්. ඊළඟ සුසුකම තමයි අධ්‍යාපන ප්‍රතිචාරක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී එකවර සාමාර්ථ 6ක් සහ ඉංග්‍රීසි විෂය සඳහා ඕනෑම අවස්ථාවකදී සම්මාන සාමාර්ථයක් ලබාගෙන තිබේ. ඔබ උසස් පෙළ හදාරා තිබේ නම් ඒ වගේම ඔබ විශ්වවිද්‍යාලයක උපාධියක් හදාරා තිබේ නම් ඒ අමතර සුසුකමක් වශයෙන් සලකනවා. ඊළඟ සුසුකම තමයි ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේ හැකියාව. ඒ කියන්නේ ඔයාලා ගොඩක් චතුරව ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මේ සුසුකම් ටික තමයි ශ්‍රී ලංකන් එයාලයින්ස් කැබින් ක්‍රූ කෙනෙක් වෙන්න අපට අවශ්‍ය මූලික සුසුකම් ටික. ඉතින් මේට අමතරව තවත් සුසුකම් තියෙනවා. ඒ අතරින් කිහිපයක් අපි සාකච්ඡා කරමු. පළවෙනි එක තමයි එයාලයින්ස් ඉන්ඩස්ට්‍රි රිලේටඩ් ඩිප්ලෝමා එකක් කර තිබීම. ඉතින් මේවා මෙහෙම ඩිප්ලෝමා එකක් කරලා තිබීම අනිවාර්ය සුසුකමක් නෙවෙයි. ඒත් හැබැයි ඒක අමතර සුසුකමක් වශයෙන් සැලකෙනවා. ඊළඟ සුසුකම් වෙනත් භාෂා කතා කිරීමේ හැකියාව. ඉතින් මේකත් ගොඩක් ලොකු සුසුකමක් නෙවෙයි. ඒත් මේකත් අමතර සුසුකමක් ලෙස හඳුනා ගන්න. ඊළඟ අමතර සුසුකම තමයි පාරිභෝගික සේවා පළපුරුද්ද හැකියාවක් කර තිබීම. ඉතින් මේකත් අනිවාර්ය සුසුකමක් නෙවෙයි. ඒකත් අමතර සුසුකමක් වශයෙන් තමයි සැලකන්නේ. ඉතින් ගොඩක් අය තියෙන ප්‍රශ්නයක් තමයි කැබින් ක්‍රූ සඳහා බදවා ගන්න පිළිබඳ අය කරන හැටි. ඒවා පිළිබඳ විස්තර දාන තැන් ගැන විස්තර දාන විදිය ගැන. ඉතින් ඒ පිළිබඳ අපිට විස්තර ලබා ගන්න පුළුවන් ශ්‍රී ලංකන් එයාලයින්ස් වෙබ් පිටුවෙන් සහ ෆේස්බුක් පිටුවෙන්.